රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ ප්‍රධාන කාර්යාල සේවකින් සහ රත්මලාන ගබඩා සංකීර්ණ සේවකින් අද වර්ජනයක් ආරම්භ කළා. ඒ වැටුප් ගැටලුව ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමිනොයි. අද දින සේවකින් සේවයට වාර්තා කළත් සේවා කටයුතු වලින් ඉවත්ව වර්ජන ක්‍රියාමාර්ගය සිදු කරන බවයි වාර්තා වන්නේ. මෙම වර්ජන ක්‍රියාමාර්ගයට සහාය පළ කරමින් දිවයිනපුරා රජයේ සියලුම ඔසුසැල් කෑම පැයේදී වසා දැමීමටද තීරණය කර තිබෙනවා. මේ අතර පාසල් දරුවන් අතර බර අඩුම දිස්ත්‍රික්කයේ බවට හම්බන්තොට පත්ව ඇති බවයි වෛද්‍ය චමල් සංජීව පවසන්නේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේම පවුල් සෞඛ්‍ය කාර්යාංශයෙන් නිකුත් කරපු වාර්තාවට අනුව ලංකාවේ සියලුම දිස්ත්‍රික්කවලින් පාසල් දරුවන් අතර උසට සාපේක්ෂව බර වැඩිම දිස්ත්‍රික්කයේ බවට පත් වෙලා තියෙන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කය. ඒක ප්‍රතිශතයක් වශයෙන් 32.4%. අපි කරපු සොයා බැලීමෙන් අපිට පේන දෙයක් තමයි හම්බන්තොට දිස් වගේ දිස්ත්‍රික්කවල ගොඩක් දරුවන් පාසල් යන්න කලින් නැත්නම් පාසල් බෑග් එකේ එහෙම නැත්නම් පාසල් ගියාම කන්නේ මේ වගේ පිටි ආහාර සීනි ආහාර තියෙන ආහාර වේලක් විතරයි. සමහරවිට මේක වෙන්න පුළුවන් මේ දරුවගේ දවසේම කෑම වේල. පාසල් ගියාට පස්සේ කන්නේ මේ වගේ පිටිවලින් හදපු ආහාරයක් නම් මේක හරහා දරුවගේ කායික මානසික වර්ධනයක් වෙන්නේ නැත්නම් එම දරුවා කම්මැලි වෙනවා. පාසල් අධ්‍යාපනයේ බිඳ වැටෙනවා. ශ්වසන රෝග, වකුගඩු රෝග, හෘද රෝග, ආහාර මාර්ග පද්ධති ආශ්‍රිත රෝග, අස්ථි රෝග, ඒ වගේම තමයි සමහර කෘත්‍රිම ආහාර අඩංගු ආහාර ගැනීම නිසා දරුවන් අතර පිළිකා රෝගී තත්ත්වය අනිවාර්යයෙන්ම වැඩි වර්ධනය වෙනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.